දැන් දඩු තුලාව පාසල් විද්‍යාගාරයේදී යම්කිසි ස්කන්ධයක් මැනීමට බහුලව භාවිතා කරන උපකරණය තමයි මේ තේ දඩු තුලාව කියලා කියන්නේ. මේ භාවිතාවන මූලධර්මය ගුණ මූලධර්මය අමිනුම් කරන්න ඕන ස්කන්ධය තුලා තැටිය මත තිබ්බහම ධර්ය වටා යම්කිසි ගුණයක් ඇති කරනවා. එහි තියෙන තුලා පඩි චලනය කිරීම මගින් අපි ඊට ප්‍රතිවිරුද්ධව ගුණයක් ඇති කිරීමේ සමස්ත ගුණය ශුන්‍යක් කිරීමෙන් මේ උපකරණය සකස් කරලා තියෙනවා. ඒ විදිහට තමයි මෙහිදී ගුණ මූලධර්මයේ භාවිතාව කරලා තියෙන්නේ. එතර මෙහි නමේ තියෙන විදිහට මෙහි දණ්ඩ තුනක් තියෙනවා. ඒ දණ්ඩ තුන නම් කරන්න පුළුවන් ඉදිරිපස දණ්ඩ, මධ්‍ය දණ්ඩ හා පිටුපස දණ්ඩ කියලා. ඉදිරිපස තියෙන දණ්ඩ බිඳුවත් ග්‍රෑම් 10ක් දක්වා ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒ කියන්නේ එක කොටස් 10කට කඩලා ඒ එක් එක් කොටසත් නැවත අනු කොටස් කුඩා කොටස් 10කට කඩලා තියෙනවා. එතන මධ්‍ය දණ්ඩ ගත්තාම ඒක බිඳුවත් ග්‍රෑම් 500ක් දක්වා ක්‍රමාංකණය කරලා තියෙනවා. කොටස් පහකට තමයි කඩලා තියෙන්නේ. එතකොට ඈතින්ම තියෙන පිටුපස දණ්ඩ ගත්තාම බිඳුවත් ග්‍රෑම් 100ක් දක්වා ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒකත් කොටස් 10කට කඩලා තියෙනවා. එතකොට මේ උපකරණය භාවිතයෙන් ගන්න පුළුවන් කුඩාම මිනුම තමයි 0.1 ග්‍රෑම්. මේකෙන් උපමනින්න පුළුවන් උපරිම මිනුම වෙන්නේ 610 ග්‍රෑම්. හැබැයි මේ වගේ උපකරණයකින් 610 ග්‍රෑම්ට වඩා වැඩි ස්කන්ධයක් උනත් මැනගන්න පුළුවන්. හැබැයි එසේ මැනගැනීමේදී අපිට අතිරේක භාරයක් යොදා ගන්න වෙනවා. ඒතර මෙහිදී ග්‍රෑම් 2000ක් දක්වා වූ අතිරේක භාර අපිට යොදා ගන්න පුළුවන්. මේ අතිරේක භාර රඳවන්නේ හිත රූපේ පෙන්නලා තියෙන ආකාරයට දකුණු පසින් පෙන්නලා තියෙනවා. අතිරේක භාර රඳවන්න ඇණයක් සවි කරලා තියෙනවා. මේ ඇණේ අපිට ග්‍රෑම් 2000 දක්වා වූ භාරයක් රඳවන්න පුළුවන්. ඒතර මේ ග්‍රෑම් 2000ත් එල්ලුවාම මේ උපකරණය මනින්න පුළුවන් උපරිම මිනුම වෙන්නේ 2610 ග්‍රෑම්. අතිරේක භාර නොමැතිව නම් මනින්න පුළුවන් උපරිම මිනුම වෙන්නේ 610 ග්‍රෑම්. දැන් අපි බලමු කොහොමද මේ උපකරණය භාවිතා කරන්නේ කියලා. මෙහිදී මුලින්ම අපි මේ උපකරණය සම්තිරස් මට්ටමක සමතල පෘෂ්ඨයක් මත තබා ගන්න ඕනේ. ඊළඟට මේකේ තියෙන මේ එක් එක් දඬුවල තියෙන තුලා පඩි ශුන්‍ය පරිමාණය වෙත රැගෙන එන්න ඕනේ ආරම්භයේදී. එසේ ශුන්‍ය පරිමාණය වෙත රැගෙන ආවහම මේ දර්ශකය සම්පූර්ණ ශුන්‍ය සමග, මේකේ මාක් කරලා තියෙන සම්පූර්ණ ශුන්‍ය සමග සමපාත වෙන්න ඕන. සමහර විටක මේ ශුන්‍ය ලකුණත් එක්ක සම්පාත නොවී ඉහළට හෝ පල්ලෙහාට උත්ක්‍රමණයක් ඇති කරන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී මේකේ මේ තැටියට පල්ලෙහෙන් ආලට පේනවා ඇති සීරමාරුවට භාවිතා කරන්න පුළුවන් ස්කෘප් ඇණයක් තියෙනවා. මේ ඇණය කැරකැවීම මගින් අපිට මේ සම්තුලන ශුන්‍යයට මේ දර්ශකය ගෙන එන්න පුළුවන්. සම්තුලන ශුන්‍ය සමග මේ දර්ශකය සම්පාත වනතුරු මේ ඇණය භාවිතා කළ අපිට සකස් කරගන්න පුළුවන්. එහෙම සකස් කරගත්තාම තමයි තියෙන දෝෂය අවම කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොකර පාඨාංක ගන්න ගියොත් එහෙම අනිවාර්යෙන් එතන දෝෂයක් තියෙනවා. එසේ ශුන්‍ය ලකුණු සමග සම්පාත කරන අවස්ථාවේදී මේ බාර රඳවන ඇණයේ කිසිදු බාරයක් එල්ලා තියෙන්නත් බෑ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට තමයි මේ තෙන්දර තුලාව ඒ අවස්ථාවේදී තියෙන්න ඕන. එහෙනම් අපිට එහෙම සකස් කරගත්තට පස්සේ අදාළ මිනුම් ලබා ගන්න ඕන ස්කන්ධය තුලා තැටිය මත තියන්න පුළුවන්. එහෙම තියලා ඊළඟට අපිට මේ තුලාපඩ චලනය කරන්න තමයි තියෙන්නේ. එහෙම චලනය කරද්දී අපි මුලින්ම චලනය කරන්නේ මොන දණ්ඩේ තියෙන තුලා පඩිත. අපි එහිදී මුලින්ම චලනය කරන්නේ මේ මධ්‍ය දණ්ඩේ තියෙන තුලා පඩි. මොකද ඒක තමයි විශාලතම ස්කන්ධයක් දක්වා ක්‍රමාංකණය කළ තියෙන. ඒ කියන්නේ බිඳුවත් ග්‍රෑම් 500ක් දක්වා. අපි එසේ චලනය කරද්දී කොහොමද මේක තුලා පඩි චලනය කරන්නේ? අපි මේ තුලා පඩි ශුන්‍ය පාඨාංකයේ ඉඳන් ඉදිරියට අරගෙන යනවා. එහෙම අරගෙන යද්දී අපි බලන්න ඕනේ මේ දර්ශකය හදිස්සියේම සම්තුලන ශුන්‍යෙන් ඉහළට ගියොත් අපිට තව දුරටත් මේ මධ්‍ය දණ්ඩේ තිබ්බ තුලා පඩිය දකුණට අරගෙන යන්න පුළුවන්. හැබැයි මේ දර්ශකය ශුන්‍යයෙන් පල්ලෙහාට ගියොත් තුලා පඩිය චලනය කරන්න ඕනේ නැවතත් ශුන්‍ය දෙසටමයි. එතකොට මෙහෙම තමයි මේ තුලා පඩි චලනය කරන්නේ. මධ්‍ය දණ්ඩ පාවිච්චි කරාට පස්සේ අපිට දෙවෙනියට අපිට පිටිපස්සේ දණ්ඩේ තියෙන තුලා
පාඩිචලනය කරන්න පුළුවන්. ඊළඟට අවසානයටම තමයි අපි ඉදිරිපස දණ්ඩේ තියෙන තුලා පාඩිචලනය කරලා සන්තුලන අවස්ථාවකට ලබා ගන්න. එහෙම තුලනය කරගන්නේ අර දර්ශකය සන්තුන ශුන්‍ය සමග සම්පාතන අවස්ථාවට ආවහම අපි ඒක ගන්න අදාළ අවස්ථාවේදී දැන් ස්කන්ධයත් එක්ක දණ්ඩ තුන තුලනය වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට මිනුම ලබා ගන්නකොට අන්තිමට බලන්න ඕනේ මේ දර්ශකයේ ශුන්‍ය සමග සම්පාත වෙලා තියනවාද. ඒ වගේම මේ පාටාංග සියල්ලම එකෙල්ලේම අපිට පැහැදිලිව නිරවුල්ව නිරීක්ෂණය කර ගන්න පුළුවන් අවස්ථාවේ තියෙන්න ඕන. ඒතර ඉහත රූපේ පෙන්වලා තියෙන පාටාංගය වලට ගන්න පුළුවන්ද කියලා බලන්න. එකෙල්ලේම නිරීක්ෂණය කරන්න විතරයි තියෙන්නේ. ඒතර මොනවාද මේ උපකරණයෙන් තියෙන වාසි? උපරිම මිනුමට වඩා මදක් වැඩි ස්කන්ධයක් භාවිතා කරත් මේ උපකරණයට හානවීම සෑහෙන අඩුයි. ඒ වගේම තමයි මේකෙන් පාටාංක ගැනීමේදී තුලා පඩි වලට විතරක් මේ පාටාංක ගැනීම සීමා වෙන්නේ නැහැ. ඒතර මේ උපකරණයේ තියෙන අවාසි තමයි මේකෙන් පාටාංක ක්ෂණිකව ගන්න බෑනේ. සාපේක්ෂව අධික කාලයක් යනවා. ඒ වගේම තමයි මේ උපකරණ නිවැරදිව සකස් කරගන්න යම් කාලයක් වැය වෙනවා. ඒ වගේම තමයි කාලයත් පාවිච්චි කරාම මේකේ මල බැඳීම් වගේ විවිධ හේතු හින්දා පාටාංකවල දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒතර මේ උපකරණය වෙනම පාඩම් මාතෘකාවක් විදිහට අරගෙන එනවට වඩා ඔයාලා ගොඩක් වැදගත් වෙන්නේ මේක ප්‍රායෝගිකව දැකලා තියෙනවා නම්. හැබැයි ඉතින් මේ කාලයත් එක්ක හැම දකින්න අපහසු ඇති. ඒ වගේම තමයි මේ විභාගය කියන තියෙන විභාගයක් හින්දා ඔයාලට දැනගන්නවා නම් දැනගන්න ඕන උපරිම කරුණු ප්‍රමාණයක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඇවිල්ලා